අයිබෝවන් අද රටේ පවතින අර්බුදකාරී කලබලකාරී තත්ත්වය පිළිබඳව පසුගිය දා මම ලංකා නිවුස් වෙබ් අඩවිය ඔස්සේ ලිපියක් ප්‍රචාරය කරා. ඒ ලිපිය කියවූ කීප දෙනෙක් මට ආරාධනය කරා මේ ගැන කෙටි වීඩියෝවක් හදන්න කියලා. දැන් අපි බලමු මොකද මේ රට මේ තරම් කලබලකාරී තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ මොකද්ද මේ අරගලයක් කියලා එකක් සිද්ධ වෙනවා කා සමගද මේ අරගලය ඇයි මේ අරගලය සිද්ධ වුනේ එතකොට මේ අරගලයට හේතුව මොකද්ද ඒ හේතුවෙන් ගොඩ වෙන්නේ කොහොමද ඊට පස්සේ රට දියුණු කරගන්නේ කෙසේද රටේ ආර්ථිකය වඩා ගන්න කෙසේද කියලා අද සාකච්ඡා කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ අර්බුදයේ දැනට පැවතිලා තියෙන අර්බුදයේ පටන් ගත්තා කොවිඩ් වසංගතයෙන් පස්සේ රට වහන්න එපයි කියලා තියෙද්දිත් රට වැහුවා මම ඒ කාලේ හිටපු ජනාධිපති ගෝඩාභය රාජපක්ෂ මහතා ලිපියකින් දැන්නුවා උන්ගේ උපදේශකවරුන්ටත් දැන්නුවා මේ රට වහන්න එපා වැහුවොත් ආර්ථිකය කඩාවැටෙනවා කෑමක් නැති වෙන්න පුළුවන් ඒ නිසා වෙන ක්‍රමයක් ඉදිරිපත් කරා කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට ඒ ගැන කිසි ඒගොල්ලෝ සැලකිල්ලක් දැක්වුවේ නැහැ නමුත් එතනින් පස්සේ එන්නම ආර්ථිකය කඩාවැටලා දැන් අපිට ඩොලර් නැති වෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා ඒ වගේම රට ඇතුලේ සල්ලිත් රුපියලුත් නැති වෙලා තියෙනවා රජයට ඉතින් දැන් මෙවැනි තත්ත්වයක් පත් වෙලා තියෙද්දී අපේ රට ගොඩගන්නේ කොහොමද ඒ පත් වෙන තත්ත්වය ඇති වුණේ කෙසේද කියලා තවදුරටත් මේක පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මොකද මේ රට පත් වෙන තත්ත්වය හොයාගත්තේ නැත්තම් කවදාකවත් මේකෙන් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ දැන් අවුරුදු 70 ගානක් මේ ලංකාවට නිදහස ලැබුණු දාසිට නොයෙකුත් කට්ටිය පක්ෂ දේශපාලනයක් මගින් පාලනය කරා එක කාලයක් එක කට්ටියක් කරනවා ඊළඟට අනික් කට්ටිය කරනවා ඊට පස්සේ තව ටිකක් කල් ගියාම ආයෙත් පරණ කට්ටිය මේනවා ඊට පස්සේ ආයෙත් අර කට්ටිය අයින් වෙලා අනික් කට්ටිය එනවා ඒ දෙගොල්ලක් මේ රට අවුරුදු 70 ගානක් පාලනය කරා කිසිම කෙනෙක් රට මේ කලමනාකරණය කරේ නැහැ ඒ රට එන්න යාන්තමින් පවත්වාගෙන අවදීක තමයි මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩාවැටුනේ ඉතින් මේකට මග කියුත්තේ මේ දේශපාලනඥයෝ දේශපාලනඥයෝගේ දදුරදර්ශී භාවය නිසා මෙවැනි තත්වයකට අද රටපත් වෙලා තියෙනවා දැන් අපි බලමු මේක ගොඩගන්නේ කොහොමද කියලා මේ ගොඩගන්නේ ඉස්සල්ලාම අපිට රටේ වැටලා තියෙන අරගලකාරී තත්වය ගැන කතා කරන්න ඕනේ මේ අරගලයක් කියල එකක් පටන් ගන්න තියෙනවා මොකද මහජනයාට යන්න එන්න ක්‍රමයක් නැති වුණා පෙට්‍රල් ඩීසල් නැතුව ගියා ගෑස් නැතුව ගියා කෑම ටික පියාගන්න ඉතින් එවැනි තත්වයකදී මිනිස්සු පාරට බැස්සා ඒගොල්ලන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න ඒ විරෝධය ප්‍රකාශ කරන්න පාරට බැස්ස වෙලාවේ ඒ කාලේ පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තුවේ කියන්නේ මහජනයාපත් කළා නෙවෙයි වෙන ක්‍රමයකින් පස්සදොරෙන් ඇතුල් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහතාත් එතන මේ අරගලයට සහාය වී දුන්නා ඒ අරගලය කරන්න ඕනේ කියලා කිව්වා කරලා අන්තිමට කරේ මොකද ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්නීම. එතකොට මේ අරගලය කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැන්නුවට පස්සේ එතුමාම රනිල් වික්‍රමසිංහ මේක දැන් නවත්තන්න හදනවා. ඉස්සෙල්ලා ඒකට උදව් කරලා ඊට පස්සේ නවත්තන්න හදනවා. ඉතින් දැන් අපි බලන්න ඕනේ මේ දේශපාලනඥයින්ගේ අරමුණ මොකද්ද කියලා. ඉතින් මේ දේශපාලනඥයින් හැමතිස්සෙම කරන්නේ මේ තමාගේ තත්වයන් දියුණු කිරීමට තමාගේ ධනය එකතු කර ගැනීමට මෙතනට පැමිණි කට්ටිය තමයි ඔතන මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඉතින් දැන් මේ අරගලයේ ඇත්ත වශයෙන් අරගල කරුණුත් දැනගෙන හිටියේ නෑ අවසානයේ මොකද්ද සිදුවිය යුත්තේ කියලා. ඒගොල්ලන්ට ඕනලා තිබුණේ රාජපක්ෂ පවුල අයින් කිරීමට. ඒ රාජපක්ෂ පවුල අයින් කර ගැනීම දැන් සිද්ධ වෙලා තියෙනවා. නමුත් එතනින් එහාට මොකද වෙන්නේ කියලා ඒ කාලේ හිතුවේ නෑ. ඉතින් ඒ අතර මේ අරගලය පළවෙනි කොටස සාර්ථක වුණාට පස්සේ මේ නොයෙකුත් පක්ෂවල හිටපු කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝ මේකට හේතු වෙලා කිව්වා මෙන්න මේ අරගලය අපි තමයි කරේ. ඒක ඉතාමත් මෝඩකමක්. ඒ අරගලය සිද්ධ වෙන්න ඕනි පක්ෂ වලින් නෙමෙයි. ඒ අරගලය සිද්ධ වෙන්න ඕනි මහජනයාගේ විරෝධය පෑමෙන්. ඒකට සම්පූර්ණයෙන්ම ඇණයන් ගැහුවා. අවිල්ල මේ පක්ෂ කට්ටිය ඒගොල්ලෝ ඒකට උදව් දුන්නා කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන් අඩපණ වෙලා ගියා. ඒක ලොකු මෝඩකමක් කරපු කට්ටිය. ඒගොල්ලොත් බොහොම අදූරදර්ශී කට්ටියක්. ඉතින් දැන් පාත්තල දැන් තත්ත්වේ මොකද්ද? දැන් ඒ වෙනුවට පත් වෙලා තියෙනවා ඉස්සෙල්ලා අගමැතිලා ඊට පස්සේ ජනාධිපති වෙච්ච කෙනෙක්. මහජනයා ඡන්දයෙන් ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන නම අරගෙන පස්සදොරින් පාර්ලිමේන්තුවට ඇතුළු වෙලා දැන්
අන්තිමට අගමැතිත්වල ජනාධිපතිත්වල ඔන්න ඔවැනි ප්‍රජාතන්ත්‍රවාදීයි කියන ක්‍රමයකින් තමයි අපේ රට දැන් පාලනය වෙන්නේ. ඉතින් අපිට තේරෙන්නේ නැද්ද මේ රට මොකද මේ තරම් ආර්ථික දුර්වලතාවයකට මුහුණ පාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ කිසිම කෙනෙක් මේ රට වෙනුවෙන් කරන්නේ නැහැ. මේ මීට පෙර මේ වගේ වෙන රටවල සිදු වුණා, ළඟදී ග්‍රීසියේ සිද්ධ වුණ ගමන් ඒගොල්ලෝ කරේ මොකද? මහා මැතිවරණයක් පවත්වල මහජනයට කිව්වා ඕගොල්ලොන්ට කැමති කට්ටියක් තෝරලා දෙන්න, දැන් රට පාලනය කරන්න අපි පාලනය කළා මේ රට වැටලා තියෙන්නේ කියලා. දැන් එහෙම එකක් මෙහෙ කරගන්න බැරි තත්ත්වයක් පවත්වලා තියෙනවා. මොකද මේ ව්‍යවස්ථාව දැන් තියෙන එකෙන් ජනාධිපතිට පාර්ලිමේන්තු විසිරවන්න බෑ අවුරුදු හතරමාරක් යනකම්. ඒ වගේම එහෙම විසිරු වැඩවනම් නම් පාර්ලිමේන්තු ඉන්න ඇගේ 3/2 ඡන්දයක් අවශ්‍යයි. ඒගොල්ලෝ කවදාකවත් ඒගොල්ලන්ගේ රැකියාව නැති කරගන්න ඉඩ දෙන්නේ නැහැ. මේක මේ පාලි ව්‍යවස්ථාව වෙනස් කරෙත් මේ රනිල්ගේ ඕනෑකමටමයි. යා ඒ කාලේ යා හිතුවේ නැහැ මෙහෙම තත්ත්වයක් මතුවේ කියලා. ඒ තරම් අදූරදර්ශී එහෙම කෙනෙක් තමයි දැන් ජනාධිපති වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ අර්බුදය අරගලකරුවන් විසින් යම් තැනකට ගෙනහලා තියෙනවා. දැන් එදා ඒ අරගලයේ ඇත්ත වශයෙන් තිබුණේ කරන්න සම්පූර්ණයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ව්‍යවස්ථාවත් ඒ ඔක්කොම අයින් කරන්න ඕනේ. මොකද මේ ව්‍යවස්ථාව අවුරුදු 40ක් ඇතුළත 25ක් වෙනස් කරලා තියෙනවා. වෙන රටවල ව්‍යවස්ථාවක් අවුරුදු 200ක් 300ක් යනකම් උත ගහන්නේවත් නැහැ. එහෙම එකක් කරන්න ඕන නම් සම්පූර්ණයෙන් ව්‍යවස්ථාව අයින් කරලා අලුත් එකක් හදා ගන්නවා. මේ රටේ ඒගොල්ලන්ට ඕන නැහැ. හැටියට කලකට ජනාධිපති බලය දෙනවා, කලකට අගමැති බලය දෙනවා, ඊට පස්සේ ආයි ජනාධිපති බලය දෙන්න හදනවා. දැන් ඉතින් අගමැති බලය දෙන්න ඕනි කියපේ කෙනා දැන් ජනාධිපති වෙලා දැන් කිසි කතාවක් නැහැ ඒක ගැන. එහා එතනට ආවට පස්සේ ඔක්කොම අමතක වෙනවා. ඉතින් එවැනි ව්‍යවස්ථාවක් තුලින් රට පාලනයක් වෙච්ච නිසා තමයි දැන් මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉස්සර පක්ෂ දේශපාලනයක් තිබුණා. එක පක්ෂයක් ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති තියෙනවා, ඊළඟට විරුද්ධ පක්ෂයක් ඉන්නවා ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති තියෙනවා. එතකොට ඒගොල්ලෝ ඒ ප්‍රතිපත්ති අනුව තමයි ක්‍රියා කරේ. දැන් කාලේ එහෙම එකක් නැහැ. මේ පක්ෂය අර පක්ෂය කියලා එකක් නැහැ. ඔක්කොම දැන් මුදල් දුන්න ගමන් එහෙට මෙහෙට ප්‍රතිමාරු කරන ඉත්තු කට්ටියක් දැන් ඇවිල්ලා ඉන්නේ. එතකොට ඒ ප්‍රජාතන්ත්‍රවාදයක් එතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා දැන් මේ ව්‍යවස්ථාව Tamanට ඕන හැටියට වෙනස් කරගෙන පක්ෂ දේශපාලනයක් නැති කරගෙන එක එක්කෙනාට මුදල් වලට ඡන්දය ගන්න තත්ත්වයක් දැන් පාර්ලිමේන්තුවේ පත් වෙලා තියෙනවා. අන්න එහෙම පාර්ලිමේන්තුවකින් රටක් දියුණු කරන්න බෑ. ඒ නිසා ඇත්ත වශයෙන් අරගලකරුවන්ගේ පරමාර්ථය විය යුත්තේ මේ සම්පූර්ණ මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන්ම අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් අලුත් ක්‍රමයකට මේ රට පාලනය කරලා, ඒ කියන්නේ අවංක කට්ටිය වෙනහල රට පාලනය කරලා කිසිම මහජන නියෝජිතයෙකුට අවශ්‍ය නැති බලයක් දිය යුතු නැහැ. ඒ ක්‍රමයට දැන් ඉන්න කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිල්ලා මැති ඇමතිරි වෙලා Tamanට ඕන හැටියට ඒ මෙහෙවනෝ ඒක රටට අවශ්‍ය හැටියට නෙවෙයි, රටේ ආර්ථිකය දියුණු වෙන හැටියට නෙවෙයි, රටේ ජනතාවගේ සුවපසෙත සමා සලකා නෙවෙයි කරන්නේ ඒගොල්ලන්ට ඕන හැටියට. ඉතින් දැන් ඒ අරගලකරුවන්ට මුල තිබුණේ නැහැ ඇත්ත වශයෙන් කොහෙද යන්නේ කියලා මේක තේරුම් ගන්න ක්‍රමයක්. දැන් ඒගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ රට සම්පූර්ණයෙන්ම වැටලා තියෙන්නේ මෙන්න මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් නිසා. මේකට ඇවිල්ලා ඉන්න හොරු ටිකත් මේ ව්‍යවස්ථාව තුලින් පස්ස දොරෙන් ඇතුළු වීමට සැලැස්සු ක්‍රමයකින් මහජනයා ප්‍රතික්ෂේප කළ මහජන ජනයෙන් පත් නොවුච්ච කෙනෙක් අන්තිමට අගමැති ජනාධිපති වෙලා ඒ ගැන කතාවකුත් නැහැ, ඒ ගැන කියන්නෙත් නැහැ. එයා කියන්නේ මහජන නියෝජිතයින් විසින් පත් කරන ලද කෙනෙක් කියලා. මහජනයා පත් කරපු කෙනෙක් නෙවෙයි, මහජනයා එපයි කියපු කෙනෙක්. මහජන නියෝජිතයින් පත් කරලා තියෙනවා. ඉතින් බලන්න ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? මහජන නියෝජිතයින් දැනගන්න ඕනේ මහජන ප්‍රතික්ෂේප කරපු කට්ටිය පත් නොකරන්න. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. ඉතින් දැන් ඔය අරගලකරුවන්ගේ පරමාර්ථය ඉස්සලා සිදුවී යුතු දේ දැන්වත් අඩු ගානේ කෙරෙන්න ඕනේ. ඒ කෙරෙන්න ඕනේ මොකද්ද? මේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් අහෝසි උනේ නැත්තම් මේ රට දියුණු කරන්න බෑ. දැන් ගිහිල්ලා අතපානවා එක එක රටවල් වලට අපිට පෙට්‍රල් ටික ගෙන්න ගන්න, ඩීසල් ටික ගෙන්න ගන්න, එසේ නැත්තම් මේ ගෑස් ටික ගෙන්න ගන්න ගිහිල්ලා අතපාලා තවත් ණය වෙනවා. දැන් ණය වෙලා පොලී ගිවන්න බැරුව ඉන්න වෙලාවේ තවත් ගිහිල්ලා ණය වෙනවා. මේ රටේ ඇතුලේ නිෂ්පාදන වලින් මිනිසුන්ගේ තිබුණු සලකලා, මිනිසුන් සැප පහසුකම් සලකලා, මිනිසුන් බුද්ධිමත් කරවලා
රටේ නිෂ්පාදන ඇති කරවල විදේශ විනිමය උපය ගන්න නෙවෙයි කරන්නේ. දැන් මාස ගාණක් මෙතන මේගොල්ලෝ කරේ මොකද? අත්තන්තැන් වලට ගිහිල්ලා අතපානවා, අර ගන්න මේක ගන්න, හෙට පෙට්‍රල් නමක් එනවා, අනිද්දා ඩීසල් නමක් එනවා කී කියා හිටියා. රනිලුත් ගෝට පන්න ගන්නකම්, ඒ වගේම රටේ නීතිඥ සංගමුත් ගෝට පන්න ගන්නකම් නීතියට පිටින් ක්‍රියාත්මක වුණා. නමුත් ඊට පස්සේ නීතිය දැන් ක්‍රියාත්මක කරන්න ඕනේ කියනවා එයා එතනට ආවට පස්සේ. නීතිඥවරු සංගමත් ඒ විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් කිසිම කෙනෙක් මේකට අපිට පිළියමක් කියා දීලා නැහැ. මේකට පිළියම විය යුත්තේ ඒක අරගෙන කරුවන් දැනගත යුතුයි. මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් සම්පූර්ණයෙන් අහෝසි නිකන්. ඒගොල්ලෝ ඔක්කොම ගෙදර ගිහියවලා, ව්‍යවස්ථාවත් ගෙදර යවලා, අලුත් කට්ටිය පක්ෂ දේශපාලනයට සම්බන්ධ නැති බුද්ධිමත් අවංක කට්ටිය යොදලා රටේ ව්‍යවස්ථාවක් ඇති කළා. ඊට පස්සේ මහජන ඡන්දයෙන් ඒ ව්‍යවස්ථාව සම්මත කළා. පාර්ලිමේන්තුවෙන් නෙවෙයි, මහජන ඡන්දයෙන්. ඊට පස්සේ නියෝජිතයින් පත් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ බලතලත්, ඒගොල්ලන් තියෙන සැපභාසිකුණුත් හුඟක් අඩු කරලා. එතකොට ඒගොල්ලෝ කළ යුත්තේ තමා නියෝජනය කරන කොට්ටාසේ අය ඉන්න නියෝජනය කරන ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමයි. නැතුව ගිහිලා එක පක්ෂයක එහෙම ප්‍රකාශ කිරීම නෙවෙයි. දැන් ඇමරිකාවේ එහෙම ටිකක් ඒ විදිහට කිතු ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒකේ රටේ දෙපාර්තමේන්තු පාලනය කරන්නේ වෘත්තීය කට්ටිය, දේශපාලන කට්ටිය නෙවෙයි, පක්ෂ කට්ටිය නෙවෙයි. ඒ පක්ෂ කට්ටිය එහේ ඇමරිකාවේ කරන්නේ ඒගොල්ලෝ සාකච්ඡා කරනවා ඒ රටේ ප්‍රතිපත්ති ගැන. ඒ සාකච්ඡා වලට ජනාධිපතිත්, ඒ රට දෙපාර්තමේන්තු ගිනින කට්ටියත් ඇහුම්කන් දීලා ඒ වගේ සුදුසු වෙනස්කම් කරනවා. ඉතින් එහෙම කරේ නැත්නම් මේ රට දැන් එන්නේ 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 තව තවත් ප්‍රපාතයට වැටෙනවා. ඊළඟට රටේ කෑලි දැන් විකුණගෙන දැද්ද කියලා අපි දන්නේ නැහැ. කෑලි විකුණ ගන්න වෙනවා අනිත් රටවල වලට. නැත්නම් ඒගොල්ලෝ උදව් කරන්නේ නැහැ, කවුරුත් ණය දෙන්නේ නැහැ. පොලියක් ගෙවන්නේ නැත්නම් ඒ ණය ගෙවා ගන්න බැරි නම්. ඉතින් ඒ නිසා දැන් මෙපමණකල් අලගල කලුවන් කරපු දෙයින් යම් ප්‍රතිඵල ලැබුණත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දූරදර්ශී භාවය යොමු කරේ නැහැ මේකේ සම්පූර්ණයෙන් සම්පූර්ණ විසඳුමකට. ඒ අතර යම් යම් පක්ෂවල කට්ටිය ඇවිල්ලා අපි තමයි අරගලයට සම්බන්ධ වුණේ කියලා ලොකු මෝඩකමක් කරා ඇවිල්ලා පෙන්නවා, පෙන්නලා සම්පූර්ණයෙන් අරගලය දුර්වල කරා. දැන් මහජනයා පක්ෂ භේදයක් නැතුව අරගලයක් සිද්ධ වෙනවා නම් ඒ අරගලයෙන් සිදුවිය යුත්තේ මේ රජයත් ව්‍යවස්ථාවත් දෙකම අයින් කරන හැටි වෙනකන් අරගලය කිරීමයි. එහෙම කරේ නැත්නම් ඒ සාමගාමී විදිහට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන්න ඕනේ. මොකද මේගොල්ලෝ මහමැතිවරණයක් පවත්වන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ මහ තිබ්බොත් පැටදෙනවයි කියලා. ඕනෑම රටක මේ වගේ තත්ත්වයකට ආවම ඊළඟට කරන්න ඕනේ මහමැතිවරණයක් පැවැත්වීම එක් කරෙන්නේ නැහැ. ඊළඟට මේ මැතිවරණ පැවැත්වුවත් සමහර අය කියනවා ගිය සැරේ හුඟක් ඡන්ද දාගත්තේ මැෂින් එකෙන් කියලා. මේ සැරේ ඉදිරියටත් ඒ විදිහට මැෂින් එකෙන් තමන්ට ඕන ගන්නට දාගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ නිසා මැෂින් එකෙන් කවදාකවත් ඡන්ද ගණන් නොකළ යුතුයි. ඒ වගේම දැන්වත් අරුගානේ මේ ළඟදී පවත්වන්න යන මහා අරගලයේ කොටසට ඒගොල්ලෝ තමන්ගේ පරමාර්ථය ඉටු වෙනකම්, ඒ පරමාර්ථය මොකද්ද? මේ රටේ තියෙන මේ ඉත්තු මාරු කරන පක්ෂ දැන් නැති, හැම පක්ෂයේම ඕන එක්කෙනෙක් කිව්වහම අනිත් පැත්තට ඡන්දය දෙන එක එක්කෙනාව හරව ගන්න පුළුවන්, ටික පැය 24ක් කතා කරොත් හරව ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ. මහජන නියෝජිතයෙක් නොවන කෙනෙක් අල්ගමැති ජනාධිපති තනතුරට පත් වීමත් මම හිතන්නේ මේ ලෝකේම පළවෙනි වරට සිද්ධ වෙච්ච දෙයක්. දැන් අපි එවැනි තත්ත්වයකින් අයින් වීමට නම් ඒ අරගලයේ මෙහෙවන කට්ටිය මෙහෙවන්න ඕනේ සාමකාමී ලෙස. මේ ව්‍යවස්ථාවත් මේ පාර්ලිමේන්තුවත් අහෝසි වී අලුත් අවංක කට්ටියකට දූරදර්ශී, ඒ වගේම බුද්ධිමත් කට්ටියකට රට බාර දීලා ඒ රටේ දියුණුව උදෙසා ක්‍රියා කිරීමට පෙළඹීමටයි. දැන් ඔය අරගලය යනකම් මේ නීති සමිති ක්‍රියාමාර්ගය යනකම් පිටරට මිනිස්සු ලංකාවට එන්නේ නැහැ, විදේශ විනිමය අපිට හම්බෙන්නේ නැහැ ඒගොල්ලන්ගෙන්. ඒ වගේම රටේ පිටරට වැඩ කරන කට්ටියත් සල්ලි ඉවන්නේ නැහැ මේ කට්ටිය විශ්වාස නැති නිසා. ඒගොල්ලන්ගෙන් කවුරු ආවත් එච්චරයි. ඒ නිසා ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අයින් වෙන තත්ත්වයකට අද
මේ රටේ ගේන්න පුළුවන් නම් අන රට දියුණු වෙන්න අවස්ථාව සලසන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ රට දියුණු කරන්න පුළුවන් රටක් ඒ තරම් උල්පත් තියෙනවා අපේ රටේ. ඒ වයින් අපිට විදේශ විනිමය ගොඩක් උපය ගන්න පුළුවන්. ඒ වගේම රටේ බුද්ධිමත් පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් නව නිර්මාණ වලින් අපිට පුළුවන් මේ විදේශ විනිමය උපුටා ගන්න. ඒ වගේම තවත් අලුත් ක්‍රමවලින් මේ රට දියුණු කරන්න හැකියාවක් තියෙන බුද්ධිමත් කට්ටිය ලංකාවේ ඉන්නවා. අපි ඒගොල්ලන්ට ආරාධනය කරනවා ඇවිල්ලා මේ ගැන අදහස් ප්‍රකාශ කරලා ඉදිරියට රට සෞභාග්‍යමත් තත්ත්වයකට පත් කරන්න මේ සම්පූර්ණයෙන් මේ වංක කට්ටියව අයින් කරලා අවංක පාලනයක් ඇති කරන්න කියලා.